नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। साधु साधु साधु। गरुत्र महासंग्रत ने नमसराई सदैवत पिन्वत ने सदहम सयुर धर्मदेशने श्रवणे करण योग ने सोदानम वे पिन्वत ने अपि में गत करण ससरट අපි ආගන්තුක නෑ සසරට අපි ආගන්තුක නැති වුණාට අපිට ආගන්තුක දෙයක් තියෙනවා ආන්න ඒ දේ ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ පින්වත්නි සසරට අපි කොතරම් හුරුපුරුදුයිද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා අවස්ථාවක ली कैलक ली कोटक उड़ेट विसिकलाट पस्से एक विलावकट मुलातिं पोलवट वेटिनवा विलावट अगपेत्त पोलवे वदिनवा उड़ेट विसिकर पुहाम तवत विलावक बिम वेटिन कुट मेद्द तमाई पोलवे वदिने वेवगे तमाई काले कट ससरयान अपिवगे सत्वया मनुष्य लोकेट एनवा कालिकट देवियां अतरट एनवा कालिकट बंबलोवट अत्यनवा कालिकट तिरिसन लोके कालिकट प्रेत लोके कालिकट निरे में किसी मत अनक अपिट आगंतुक तैन नेवे एतोकट में तैं अपिट आगंतुक नयम गेम में लोक वल තියෙන දේවලුත් අපිට ආගන්තුක නැහැ. දැන් බලන්න පින්වත්නි මේ සත්වයා තුළ මේ මිනිස්සු තුළ තියෙනවා අනුන්ගේ දියුණුව දැකලා ඉරිසියා කරන එක. ඒ ඉරිසියාව අපිට ආගන්තුක නැහැ. ඊළඟට හිතට ගත්තු ගතිය තියෙනවා නිහතමානී නැති බව මාන්නක්කාර ගතිය. ඒක අපිට ආගන්තුක නැහැ. ඒක හොඳට හුරු පුරුදුයි. ඊළඟට එකට එක කරන ගතිය ආගන්තුක නැ අපිට හොඳට හුරුයි ඒක අනුන්ගේ දේවල් දැක්කාට පස්සේ අනුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් සමගියෙන් ඉන්න පවුලක් දැක්කාට පස්සේ අනිත් අයගේ දේවල් දැක්කාට පස්සේ ඒ දේවල් වලට අපි ලෝභ කරනවා මටත් ඇතනම් කියලා ලෝභ සහගත හිතවිලි උපදවනවා ඒකට අපි ආගන්තුක නැහැ. පුංචි දෙයට පවා තරහ අරගෙන ගැටෙන ගතිය අපිට හොඳට හුරුයි. ඒක ආගන්තුක නැහැ. ඊළඟට වැරදි මතවාදයක් කිව්වොත් ඒ වගේ මතවාද වලට අහු වෙලා යන ගතිය මිත්‍යා දෘෂ්ටි වලට ඒ ගතිය අපිට හොඳට හුරුයි. ඒක ආගන්තුක නැහැ. එතකොට පින්වත්නි මේ සසරේ බරු කියන එක නැත්තම් නපුරු වචන කියන එක අපිට ආගන්තුක නැහැ. ඊළඟට ලෝකෙ දිහා අපි බලද්දී වෙනත් ස්ත්‍රීන් පුරුෂයන් දුටුවට පස්සේ ඒ අය ගැන වැරදි අදහස් හිතට ගන්න එක අපිට ආගන්තුක නැහැ. ඊළඟට අපි අහන දේවල් ගැන හොඳින්ම හිත අලවා ගන්න අපි ආගන්තුක නැහැ. අපි ගන්න කෑම බීම වලට වහවැටිලා යන එකට අපි ආගන්තුක නැහැ. එතකොට මේ කිසි දෙයකට අපි ආගන්තුක නැහැ. අපිට හොඳට හුරුයි මේවා. හැබැයි අපිට ආගන්තුක දෙයක්ත් තියෙනවා. ඒ ආගන්තුක දෙය තමයි අපිට මේ අයිති වෙලා තියෙන අපි අයිති කියලා හිතාගෙන ඉන්න
මේ ඇස් දෙක හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙනවා. නමුත් මේ ඇස් දෙක වෙනස් වෙනවා කියලා හිතන එක අපිට ආගන්තුකයි. මේ කන් දෙක මේ විදිහටම තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙනවා කියලා හිතන එක අපිට ආගන්තුකයි. මේ ශරීරය එකම විදිහට තියෙන්නේ නැහැ වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනවා කියන එක අපිට ආගන්තුකයි. ඊළඟට පින්වත්නි අපිට මේ ගෙවල් දොරවල් දුව ආදරවෝ ධනය පොහොසත්කම් තිබුණට මේවා ඔක්කොම යම් දවසක වෙනස් වෙලා යද්දි අනිත්‍ය වෙලා යද්දි අහිමි වෙනකොට දුක හට ගන්නවා. ඒවා දුකට අයිති කියන එක අපිට ආගන්තුකයි. එහෙම අපි හිතන්න කැමති නෑ, හිතන්නෙත් නෑ. ඊළඟට මේ තමන්ගේ කය ගැනම, කයේ තියෙන හැබෑ අසුබය ගැන හිතන්නේ, ඒක අපිට ආගන්තුකයි. ඊළඟට අපිට පේන අනිත් මිනිසුන්ගේ ශරීරවලත් මේ අසුබ සහගත බව තියෙනවා කියන එක අපි හිතන්නේ නෑ. එහෙම හිතන එක අපිට ආගන්තුකයි. මොකද අපි තමන්ගේ කය දිහත් අනිත් අයගේ කයවල දිහත් දකින්නේම බොහොම ප්‍රිය සුබ විදිහට. ඊළඟට මේ තමන්ගේම අතපය, තමන්ගේ හිතම තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි වෙන වෙලාවක් එනවා. අනාත්මයි. නමුත් අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන එක අපිට ආගන්තුකයි. එතකොට පින්වත්නි මේ සසරට ආගන්තුක නැති අපිට ආගන්තුක දෙයක් තියෙනවා. ආන්නේ ආගන්තුක දේ ගැන තමයි අද ඉගෙන ගන්නේ. එතකොට මේ ඉගෙන ගන්න දේශනාව ඇතුළත් වෙලා තියෙන අංගුතර නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම තමයි විපල්ලාස සූත්‍රය. විපරීත දැක්ම ගැන වදාළ දේශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චත්තාරෝමේ භික්කවේ සංඥා විපල්ලාසෝ. විපරීත හඳුනා ගැනීම, විපරීත දැකීම් 4ක් තියෙනවා. මොනවද? අනිච්චේ භික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. අනිත්‍ය දේ ගැන නිත්‍යයි කියලා වැරදි දැකීමක්, විපරීත සංඥාවක් තියෙනවා. ඒ වගේම දුක්ඛේ භික්කවේ සුඛන්ති, දුකට අයිති දේවල් තියෙනවා. ඒ දුකට අයිති දේවල් ගැන සැපයි කියලා විපරීත සංඥාවක්, වැරදි යට වටහාගත් දෙයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, අනත්තන්ති භික්කවේ අත්තාති සංඥා විපල්ලාසෝ. තමන්ගේ උවමනාවට, තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දේවල් තියෙනවා, අනාත්ම දේවල්. ඒවා ගැන තමන්ගේ වශයෙන්, තමන්ගේ උවමනාවකින් පවත්වන්න පුළුවන් කියලා සංඥා විපල්ලාසයක්, වැරදි හඳුනා ගැනීමක්, වැටහීමක් තියෙනවා. අසුභේ භික්කවේ සුබන්ති සංඥා විපල්ලාසෝ. හැබෑවටම අසුභයි. හැබැයි අපි හිතන්නේම, අපි දකින්නේම සුබයි කියලා. ආන්හිම විපරීත දැක්මක්, වැරදි දැක්මක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ තමයි වැරදි විපරීත හඳුනා ගැනීම, විපරීත සංඥාවන්, කල්පනාවන් 4 කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරට ආගන්තුක නැති අපි වගේ අයට, අපි වගේ සසර යන සත්වයාට තියෙන වැරදි වැටහීම තමයි, වැරදි සංඥාව තමයි අනිත්‍ය දේ ගැන නිත්‍යයි කියන අදහස. එතකොට අපි අනිත්‍ය, හැබෑවටම අනිත්‍යව තියෙන මේ ඇස් දෙක තියෙනවා, ඊළඟට කන් දෙක තියෙනවා, නාසය, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. එතකොට හැබෑවටම මේවා අනිත්‍ය වෙලා යනවා. අවුරුදු 60ක 70ක කාලෙකදී මේ කියන ආයතන 6 සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. නමුත් අපි පිළිගැනීම, අපි හිතන විදිහ තියෙන්නේ මේ දේවල් නිත්‍යයි, ස්ථිරයි කියලා. අපිට ලෝකේ ඕනෑ තරම් සිදුවීම්
අහන්න දකින්න තියෙනවා මේ මිනිස්සුන්ගේ ජීවිත ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය වෙලා යන විදිහ පින්වත්නි ඔබ පහුගිය දවස්වල ඔබ අහන්න ඇති දකින්න ඇති විදේශ රටක උත්සව ශාලාවක හදිසියේ හටගත් ගින්න ඒකත් එක්ක මිනිස්සු 100කට වැඩි පිරිසක් එක මොහොතින් පුංචි වෙලාවක් ඇතුළත මරණයට පත් වෙලා ගියා ඒ අයගේ ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය වෙලා ගියා සමහර විට ඔබට මතක ඇති මාස කීපයකට කලින් ඉන්දියාවේ වෙච්ච දුම්රිය අනතුර මිනිස්සු 100කට වැඩි දෙනෙක් හදිසියේ ඒ හදිසි අනතුරෙන් මිය ගියා ඒ අයගේ ඇස කන නාසය දිව කය මනසට මොකද වුනේ අනිත්‍ය වෙලා ගියා නමුත් පින්වත්නි මෙහෙම අපි කොච්චර දැක්කත් කොච්චර ඇහුවත් අපේ හිතේ අපි බොහෝ කාලයක් දීර්ඝ ගමනක අපි හොඳට හිතට ගත්තු හිතට පුරුදු කරපු දෙයක් තියෙනවා ඒ තමයි මගේ මේ ඇස් දෙක ස්ථීරයි මගේ මේ කන් දෙක ස්ථීරයි මගේ මේ නාසය මේ කය මේ මනස මේ ආයතන හය නිත්‍යයි කියලා පින්වත්නි මේක කොච්චරද කියන්නේ දැන් අපිට මේ අවුරුදු 50ක 60ක කාලේ මෙච්චරටම ස්ථීරයි නිත්‍යයි කියලා හිතනවා නම් දැන් අපි ගත්තොත් එහෙම මිනිසුන්ගේ ජීවිතවල තියෙන දේවල් මිනිසුන්ගේ ජීවිතවල තියෙන රණ්ඩු සරුවල් ඊළඟට කලකෝලාහල වැටකඩුළු වලට තියෙන නඩුහබ පවුල් වල තියෙන ප්‍රශ්න දිහා බලපුවාම මිනිස්සු කොච්චර මේක නිත්‍යයි සදාකාලිකයි කියලාද හිතන් ඉන්නේ කියලා මීට වඩා ආවශ්‍ය තියෙන දීර්ඝ කාල ගත කරන අය ගැන කොහොම ඇද්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා දීර්ඝ ආවශ්‍ය තියෙන දෙවිවරු ඉන්නවා දැන් අපිට වසර අවුරුදු 60යි 70යි 70යි මේ කාලේ ආවශ්‍ය එහෙම නෙමෙයි වසර 100 ගණන් 1000 ගණන් ආවශ්‍ය තියෙන දෙවිවරු ඉන්නවා එතකොට ඒ අය කොච්චර කල් මේ දිව්‍ය ලෝකවල ගත කළාද කියන්නේ කලක් යනකොට මුලින්ම ඒ දෙව්ලොවට ගියපු කාලේ අමතකයි ඊළඟට තමන්ගේ දිව්‍ය ජීවිතවල වෙනසක් එයට දකින්න නෑ පේන්න නෑ එතකොට ඒ දෙවිවරු ස්ථීර අදහසකට එනවා අපේ ජීවිත නම් මේ දෙව්ලොව නම් නිත්‍යයි ස්ථීරයි වෙනස් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඉබඳු දෙවිවරුන්ට බුදු කෙනෙකුගේ ධර්මය අහන්න හම්බෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කියවෙන්නේ මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව කය අනිත්‍යයි මනස අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය ගැන කියවෙන ධර්මය අහන්න හම්බෙනකොට ඒ දෙවිවරු කම්පා වෙනවා, තැති ගන්නවා. අයියෝ අනිත්‍යව ඉඳලාමනේ අපි නිත්‍යයි කියලා හිතුවේ. අස්ථීරව ඉඳලාමනේ අපි ස්ථීරයි කියලා හිතුවේ. සදාකාලික නොවි ඉඳලාමනේ අපි සදාකාලිකයි කියලා හිතුවේ කියලා කම්පා වෙනවා තැති ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට වනාන්තරයේ ඉන්න සතුන්ගේ රජු සිංහ රාජයා සන්ධ්‍යා කාලේ ගුහාවෙන් එළියට ඇවිල්ලා ආහාර හොයාගෙන තුන් වතාවක් සිංහනාද කරලා ගොදුරු පිණිස පිටත් වෙනකොට වනාන්තරයේ ඉන්න ඒ අනිත් සත්වයන් තැති ගන්නවා ලොමු දහ ගන්නවා වනාන්තරයේ ඉන්න සත්තු වනාන්තරයේ ඇතුළටම යනවා ජලයේ ඉන්න සත්තු ජලයේ යටටම යනවා පියාඹන සත්තු අහසේ උඩට පියාඹගෙන යනවා ගම් නියම් ගම් වල අලියතුන් හිටියත් ඒ අලියතුන් පවා යදම් වලින් බැඳලා මේ ගර්ජනාව ඇහෙද්දි බයට තැති ගැනීමට පත් වෙලා යදම් බිඳගෙන දුවනවා බුදුරජාණන් වහන්සේ වදාලා සිංහයාගේ ගර්ජනාව ඒසා ආනුභාව සම්පන්නයි බල සම්පන්නයි ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා අනිත්‍යයි ඇස අනිත්‍යයි කියලා ධර්මයේ කියද්දි කන අනිත්‍යයි කියලා ධර්මයේ කියද්දි දීර්ඝාෂ තියෙන දෙවිවරු කම්පා වෙනවා සැලිලා යනවා අයියෝ අනිත්‍යව ඉඳලාමනේ අපි නිත්‍යයි කියලා හිතුවේ
අස්තීර විඳලාමනේ අපි ස්ථිරයි කියලා හිතුවේ කියලා. එතකොට පින්වත්නි මේ ජීවිතේ අපි ලබාගත් මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන අනිත්‍ය නම් මේ ආයතන හය සහිතව තියෙන ජීවිතේට ලැබිලා තියෙන තනතුරුවක් නම් ඒවා කොහොම නිත්‍ය වෙන්නේද? මේ ජීවිතේට ලැබිලා තියෙන දැනුගත්කම් කොහොම නිත්‍ය වෙන්නේද? මේ ජීවිතේට ලැබිලා තියෙන ගරුණම් වුණාම කොහොම නිත්‍ය වෙන්නේද? මේ ජීවිතේට ලැබිලා තියෙන කීර්ති ප්‍රශංසා කොහොම නිත්‍ය වෙන්නේද? මේ ජීවිතේට අයිතිව තියෙනවා නම් යම් ගේදොරක් ඉඩකඩමක් මිලමුදලක් ඒවා කොහොම නිත්‍ය වෙන්නේද? එතකොට පින්වත්නි අනිත්‍ය වූ දේ ගැන නිත්‍යයි කියන සංඥාව කල්පනාව විපරීත එකක් වැරදි කල්පනාවක් මේ සසරේ යන සත්වයාට ඇති වෙලා තියෙන වැරදි දැක්මක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට පින්වත්නි දුකට අයිති දේ තියෙනවා. දැන් යමක් අනිත්‍ය නම් ඒ තුලින්ම තමයි දුක හටගන්නේ. එතකොට මේ අනිත්‍ය වූ ජීවිතයකට අයිති දූ දරුවෝ ස්වාමියා බිරිඳ ඊළඟට තමන්ගේ වත්පොහොසත්කම් තනතුරු ඊළඟට තමන්ගේ රැකියා උගත්කම් ආදී දේ. එතකොට මේවා අනිත්‍ය නම් ඒත් එක්කම හටගන්නා දේ තමයි තමන්ගේ ගේදොර අනිත්‍ය වෙලා යනකොට දුක හටගන්නා එක. තමන්ගේ වත්පොහොසත්කම් අනිත්‍ය වෙලා නැති වෙලා යනකොට දුක හටගන්නා එක. තමන්ගේ දුවදරු ස්වාමියා බිරිඳ නැති වෙලා යනකොට දුක හටගන්නා එක. එතකොට පින්වත්නි ඒ අනිත්‍ය දේ දුක නම් නමුත් ඒ දුක දුක් දේ ගැන මනුෂ්‍යයා තුල සත්වයා තුල තියෙන්නේ සැපයි කියන අදහස වැරදි ආකල්පය වැරදි සංඥාව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දුක් දේ ගැන තියෙන සැපයි කියන සංඥාව සැපයි කියන අදහස විපරීත දැක්මක් විපරීත සංඥාවක්. පින්වත්නි කොච්චරද මේ විපරීත සංඥාව කියලා කියන්නේ එක්තරා අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා එක බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණයාගේ ප්‍රියමනාප එකම දරුවා මිය ගියා. ඉතින් මේ දරුවා මිය ගියාට පස්සේ ඒ දරුවා භූම දාන කරපු තැනට දිනපතා මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා හඬා වැළපිලා තමයි ආපහු වෙන්නේ. ඉතින් ඒ හඬා වැළපිලා ආපහු වෙන අතරේ දවසක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසා සිටියා බ්‍රාහ්මණය කොහේ ඉඳලා එන ගමන්ද? එතකොට උත්තර දුන්නා අනේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මගේ ප්‍රියමනාප එකම පුතා කලුරිය කළා. ඉතින් මේ මම දවස ගානේ මම එතනට ගිහිල්ලා හඬා වැළපිලා ශෝක කරලා එනවා. මේ අදත් මේ ඒ සොහොනේ ඉඳන් තමයි මේ එන්නේ කියලා. එවලේ බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා කියන්නේ ඕකටයි කියලා. මේ බ්‍රාහ්මණය එකපාරට ඒකට උත්තර දුන්නා. එහෙම කොහොමද වෙන්නේ? ප්‍රිය දේ නිසා දුක නෙවෙයි හටගන්නේ. ප්‍රිය දේ නිසා සැපයි හටගන්නේ. බවත් ගෞතමයන්ට වැරදිලානේ කියලා උත්තර දීලා යන්න ගියා. යන අතරේ පාරයින හිටපු සෝදු කෙලිමින් හිටපු කණ්ඩායමකටත් මේ බමුණ කිව්වා, අද ශ්‍රමණ ගෞතමයන් මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා, මම මෙන්න මේ විදිහට කියලා දුන්නා කිව්වා. ප්‍රිය දේ නිසා දුක නෙමෙයි සැප හටගන්නේ කියලා. එතකොට අර කණ්ඩායමත් කිව්වා, බමුණ හරියට හරි උඹ දීපු උත්තරේ කියලා. ඉතින් ඔය කතාව ටිකෙන් ටික පැතිරිලා ගියා. පැතිරිලා ගිහිල්ලා කොසල් රජුරුවන්ගේ මාලිගාවටත් ගියා. කොසල් රජුරු මල්ලිකා බිසවට කතා කරලා කිව්වා, මල්ලිකා බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් නේ. නමුත් මේ කියලා තියෙන කතාව තේරුමක් නැති දෙයක් නේ කියලා. ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා කියලා. ප්‍රිය දේ නිසා සැප වෙනවා හට ගන්න කියලා. මල්ලිකා බිසවට කිව්වා, නෑ නෑ, බුදුරජාණන් වහන්සේ යමක් කිව්වා නම් ඒක ඒ විදිහම තමයි කියලා. රජුර කිව්වා, ආ ඉතින් ඔයාටත් ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා කිව්වොත් ඒකමනේ කියලා.
බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මල්ලිකා පණිවිඩයක් ඇරියා ස්වාමීනි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ඒ පණිවිඩකාරයාට කිව්වා ප්‍රිය දේ නිසා දුක තමයි හටගන්නේ ඒ ප්‍රිය දේ නිසා දුක හට ගන්නා බවට හොඳම සාක්ෂි තමයි කිව්වා මේ අහවල් ගමේ හිටපු අහවල් පුද්ගලයා තමන්ගේ මව මැරුණා ඒ නිසාම චිත උමුතු වෙලා ගියා දුක වැඩිකමටම ප්‍රිය දේ නිසා නේද ඒ දුක හටගත්තේ අහවල් තැන හිටිය පුද්ගලෙක් පියා මැරුණා උමතු වුණා දුක දරා ගන්න බැරුව ප්‍රිය දේ නිසා නේද ඒ දුක හටගත්තේ අන අසවල් තැන හිටියා ප්‍රේමවන්තයෝ දෙන්නෙක් විවාහයට ගෙවල් දෙකෙන් අකමැති වුණා කියලා පරලොවදි හරි අපි මුණ ගැහෙමු කියලා සීද විනසා ගත්තා ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා නේද කියලා ප්‍රකාශ කළා එතකොට මල්ලිකා දේවියට මේ කාරණේ අහන්න හම්බුණාට පස්සේ මල්ලිකා දේවිය සාදු කියලා අනුමෝදන් වෙලා කොසල් රජුරු ළඟට ගිහිල්ලා කිව්වා රජතුමනි ඔබට අපේ මේ වජිරා කියන දුව ප්‍රියයි නේද ඔව් මට මේ වජිරා දුව බොහොම ප්‍රියයි කිව්වා ඉතින් මේ වජිරා දුවට මොකක් හරි වුණොත් හදිසියේ කලුරිය කළොත් හා හා ඔය ගැන කතා කරන්න එපා කිව්වා රජතුමනි ඔකට තමයි කියන්නේ ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා කියලා රජතුමනි ඔබට මාව ප්‍රියයිද ආ මොකද නැත්තේ කියලා කිව්වා ඉතින් මම මැරිලා ගියොත් හා හා ඔය වගේ වචන කියන්න එපා කිව්වා ආන්න ඒ නිසා තමයි රජතුමනි දුක ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා කියන්නේ එතකොට පින්වත්නි දැන් මේ ලෝකේ සත්වයාට දුක් දේ ගැන තියෙනවා වැරදි සංඥාවක් වැරදි හට වැරදි විපරීත කල්පනාවක් සැපයි කියලා ඊළඟට තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් තියෙනවා තමන්ගේ ඌමනාවකට තමන්ගේ බලයක් පාවිච්චි කරලා ඒවට කියනවා අනාත්මයි කියලා. එතකොට පින්වත්නි මේ අනාත්ම දේවල් ගැන අපේ හිතවල තියෙනවා මුල් බහැපු අදහසක්. තමන්ගේ බලයකින් තමන්ගේ ඌමනාවකට තමන්ගේ ළඟ තියාගන්න පුළුවන් කියලා. දැන් අපේ ජීවිතවල උන කලක් එනවා මේ හොඳට පේන ඇස් දෙක ටික ටික නොපෙනී යන දවසක් එනවා. ඇස් නොපෙනී යන දවසක් එනවා. එතකොට අපිට වුවමනා වුණාට අපේ බලයකින් මේක නතර කරන්න බෑ වෙනස් කරන්න බෑ. ඊළඟට මේ ඇහෙන කන් දෙක නැසී යන දවසක් එනවා. අපේ බලයකින් අපේ වුවමනාවකින් ඒක නතර කරන්න බෑ අනාත්මයි. අපේ අතපය අපිටම වාරු නැති වෙන දවසක් එනවා. හැරමිටියක වාරුවෙන් එහෙට මෙහෙට යන්න වෙන දවසක් එනවා. අහවල් තැන අඩිය තියෙනවා කියලා හිතලා අඩිය තියෙනවා. එතන හිටින්නේ නැති දවසක් එනවා. අනාත්මයි. නමුත් එහෙම වුණාට අපේ හිතේ තියෙනවා මුල් බහැපු අදහසක්. වසඟේ පවත්වන්න පුළුවන් මට අයිති කියලා. ඒ නිසාම මේ දේවල් වෙනස් වෙලා යද්දි වසඟේ පවත්වන්න බැරි වෙද්දි අපි ඒක පිළිගන්න ලැහැති නෑ. ඒ නිසාම තමයි පින්වත්නි දැන් ඔන්න කෙනෙකුට කෙනෙක් යම් රැකියාවක් කරන කරද්දි යම් තනතුරක් හොබවද්දි ඒ තනතුරට ලැබිච්ච යම් බලයක් යම් පිළිගැනීමක් යම් වැදගත්කමක් තියෙනවා. නමුත් එහෙම තිබුණා කියලා ඒ බලය හෝ ඒ වැදගත්කම ඊට පස්සේ ඒ තනතුර හැමදාම අපි ළඟ නැහැ. දවසක් වෙනම අවුරුදු 55 60 වෙලා එතනින් විශ්‍රාම යන්න වෙන දවසක්. ඒ විශ්‍රාම ගියපු දවසට ඒ බලය හෝ ඒ තනතුර හෝ ඒ පිළිගැනීම නැහැ. ඒව ඔක්කොම අනාත්මයි වසඟේ පවත්වන්න බෑ. එතකොට තමන් හොබවපු තනතුර හෝ තමන් සේවය කරපු තැනට තමන් විශ්‍රාම ගියාට පස්සේ තමන් ගියා කියලා තමන්ට කලින් තිබිච්ච පිළිගැනීම තමන් කලින් තිබිච්ච බලය එතන තමන්ට නැහැ. තමන් සාමාන්‍ය කෙනෙක් විතරයි. එතකොට පින්වත්නි ඒ වගේ දවසට ඒ වගේ කාලෙක ඊළඟට තමන් ඔන්න එකතු කරගත්තු තමන්ට අයිතිව තිබිච්ච
හරි හම්බ කරගත්තු ඉඩ කඩන් ගේදොර තිබුණා නම් ඒවා ඔන්න තමන්ගේම දරුවන්ට ඔන්න ලියලා දෙනවා දරුවන්ගේ අතට ඒ වගේ අයිති ගියාට පස්සේ දරුවෝ ඒ විදිහට මේවා පරිසම් කරන්නේ නැහැ එක්කෝ දරුවෝ ඒවා විකුණලා දාලා වෙනත් නගරයකට යනවා නැත්නම් විදේශගත වෙනවා තමන් රුවමනා විදිහට ඒවා තියාගන්න බෑ සමහර විට තමන්ම හදාගත්තු ගෙදර තමන් හිතන්නේ හා මගේ මටුවමනා විදිහට තමයි මේ ගෙදර තියෙන්න ඕනි බඩු මුට්ටු තියෙන්න ඕනි වැඩ කටයුතු කරන්න ඕනි කියලා නමුත් තමන් හොඳටම දිරලා ගිහිල්ලා වයසට ගියපු දවසට ඒවා තමන්ගේ උමනා විදිහට තියෙන්නේ අනාත්මයි තමන්ගේ වසඟේ පවත්වන්න බෑ එතකොට පින්වත්නි කොච්චරද කියන්නේ ජීවිතේ අන්තිම කාලෙට එනකොට මේ ශරීරයේ අතපය වාරු නැතුව ගිහිල්ලා එක තැන වෙලා එක ඇලයක ඉඳලා තමන්ට තවත් ඇලයකට හැරෙන්න බෑ කටට එන කෙල ටික ගිල ගන්න බෑ කට දෙපැත්තෙන් වැටෙනවා ඇස් පිල්ලම ගහන්න බෑ ඇස් පිල්ලමේ වහන මැස්සෙක් වෙලව ගන්න බෑ එක තැනම මලමුත්‍ර පහ කරගෙන ඉන්නවා මේ ඊතරම්ම මේ ජීවිතය අනාත්මයි වසඟි පවත්වන්න බෑ එතකොට අනාත්ම වුණාට අපේ හිතවල මුල් බැහැපු අදහස තියෙන්නේ මේවා අපේ වසඟේ තියාගන්න පුළුවන් කියලා ඊළඟට පින්වත්නි මේ ජීවිතේ මේ කයෙහි තියෙන්නේම අසුබ බවක් මේ ශරීරේ හැමතිස්සෙම නව තැනකින් අපිරිසුදු දේවල් වැගිරෙනවා ඒ නිසා තමයි අපිට දවස ගානේ උදෑසන මූණ හොදන්න වෙලා තියෙන්නේ දත් මදින්න වෙලා තියෙන්නේ දවසට වතාවක් දෙවතාවක් මේ කය නහවන්න වෙලා තියෙන්නේ දවසින් දවස දවසට එක්කුත් කීප විටක් ඇඳුම් මාරු කරලා අලුත් ඇඳුම් අඳින්න වෙලා තියෙන්නේ සෙන්ට් පවුඩර් වල උමනාව තියෙන්නේ මේ කයේ තියෙන අසුබ බව නිසාමයි නමුත් අපි පිළිගන්නේ මේ කය සුබයි කියලායි ඒක තමයි තියෙන විපරීත අදහස වැරදි සංඥාව මේ සංඥාව හොඳින්ම හිතට බහැපු කෙනෙක් තමයි මාගන්දියා මාගන්දියා සහ දෙමාපියන් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච වෙලාවේ ඒ දෙමාපියන් මාගන්දියාව බුදුරජාණන් වහන්සේට රූපය දැකලා එයින් සතුටු වෙලා විවාහ කරලා දෙන්න කැමති වෙලා ඒ ගැන යෝජනා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙබඳු ශරීරයක් නවද්වාරයකින් අසූචි වැගිරෙන පිළිකුල් සහගත ශරීරයක් පයකින්වත් ස්පර්ශ කරන්න කැමති වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ සුබ විදිහටම තමන්ගේ කය දකිමින් හිටපු මාගන්දියා වෛර බැඳගත්තා. එහෙනම් මට අපහාස කළා මට නිඳා කළා මගේ කය අසුබයි කිව්වා කියලා. නමුත් අම්මා තාත්තා ඒක අර්ථය හරියට තේරුම් ගත්තා. ඒ නිසාම අම්මා තාත්තාට ධර්ම අවබෝධය ලැබුණා. මාගන්දියා පස්සේ කාලෙත් වෛර බැඳගෙන බොහෝ පෞරස්කුට දුගතියට ගියා. අසුබ වූ කය ගැන සුබයි කියන වැරදි අදහස ඇති වුණාම වෙන විපත. පින්වත්නි, එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සසරට අපි ආගන්තුක නැහැ. ඊළඟට මේ අනිත්‍ය දේවල් ගැන නිත්‍යයි කියලා හිතන එකට අපි ආගන්තුක නැහැ. ඊළඟට අනාත්ම දේවල් ගැන ආත්මයි කියලා හිතන එකට අපි ආගන්තුක නැහැ. දුකට අයිති දේවල් සැපයි කියලා හිතන එකට අපි ආගන්තුක නැහැ. ඊළඟට අසුබදී සුබයි කියලා හිතන එකට අපි ආගන්තුක නැහැ. අපිට ආගන්තුක දේ තමයි පින්වත්නි හැබෑවටම අනිත්‍ය වූ දේවල් තියෙනවා. මොනවද මේ ඇස් දෙක වෙනස් වෙලා යන අනිත්‍යයි කන් දෙක නාසය දිව කය මනස කියන දේවල් අනිත්‍යයි එතකොට අනිත්‍යයි කියලා හිතන එක අපිට ආගන්තුකයි ඒ නිසා තමයි අමුතුවෙන් විශේෂයෙන් හිතට ගන්න තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට සමහර අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පැමිණිලා ඉල්ලා සිටිනවා ස්වාමීනි මම කැමති හුදෙකලා විලා ධර්මයට දිවි පුදා වාසය කරන්න මට කෙටියෙන් දහම් අනුශාසනාවක් කරන්න අන්න එතකොට බුදුරජාණන් වහන්සේ
කෙටියෙන් දහම් අවවාදයේ අනුශාසනාව කරනවා භික්ෂුව යමක් අනිත්‍යද ඒ අනිත්‍යදී අත්හරින්න එතකොට ඒ භික්ෂුන් වහන්සලා ඒක කෙටියෙන් දේශනා කරපු දෙහි අර්ථය තේරුම් ගන්නවා කුමක්ද අනිත්‍ය ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි ආයතන හය අනිත්‍යයි එහෙනම් ඒ ගැන ඒ ආයතන තමයි අත්හැරිය යුත්තේ කියලා ඒ ගැන තියෙන ඇල්ම තමයි අත්හැරිය යුත්තේ කියලා එතකොට පින්වත්නි දැන් මේ අනිත්‍ය වූ ආයතන ගැන අනිත්‍යයි කියලා විමසන එක තමයි අපිට ආගන්තුක දේ ඉතින් ඒ දේම තමයි අපි ටිකෙන් ටික නමුත් දියුණු කරගන්න ඕනි අපේ හිතට පුරුදු කරගන්න ඕනි මොකද ඒක තමයි මේ සංඥා විපල්ලාසයෙන් විපරීත දැක්මෙන් මිදීම විපරීත නැති සංඥාව තමයි ඒ සංඥාව තමයි අපි දියුණු කරගන්න ඕනි ඊළඟට පින්වත්නි දුක් දේ ගැන තියෙන සැපයි කියන සංඥාව ඒක තමයි විපල්ලාසය ඒක දුරු කරන්න නම් දුකටයි ති දේ ගැන හැබෑවටම දුකක් විදිහට දකින්න ඕනේ පින්වත්නි දැන් අපිට තියනවාද යම් කිසි අපිට අයිතිව කියලා දෙයක් සම්පතක් වස්තුවක් ඒ හැම දෙයක්ම වෙනස් වී යාමත් සමග දුකටයි අයිති වෙන්නේ එක්තරා දිනයක විශාකාව දවල් කාලේ තෙත කොණ්ඩේ සහිතව බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසා සිටියා විශාකා කොයි දිසාවේ ඉඳලද ඔබ මේ ඉන්නේ? ආන් එතකොට විශාකාව උත්තර දුන්නා ස්වාමීනි මගේ මිනිබිරිය කැටියා ඒ මිනිබිරිය කලුරිය කළා ඒ අවසන් කටයුතු කළ මේ එන ගමන් බුදුරජාණන් වහන්සේ අසා සිටියා විශාකා ඉතින් ඒ මිනිබිරිය බොහොම ප්‍රියයිද බොහොම සෙනෙහ ඇති කෙනෙක්ද කියලා එතකොට විශාකා උත්තර දුන්නා අනේ ස්වාමීනි ඒ මිනිය බොහොම ප්‍රියයි ඉන්න වෙලාවට hina හඳින් කතා හඳින් සිටු මාලිගාවම පිරීලා තියෙන්නේ කියලා එතකොට බුදුරජාණන් වහන්සේ අසා සිටියා විශාකා ඉතින් ඔබ ඒ වගේ මිනිබිරියන්ට දරුවන්ට කැමතිද කියලා අනේ ස්වාමීනි මම ඒ වගේ කෙනෙක් නෙමෙයි 100ක් වුණත් ලබන්න කැමති කවා බුදුරජාණන් වහන්සේ අසා සිටියා ඉතින් විශාකා ඉබඳු දරුවන් මේ සවැත් නුවරම ඉන්න දරුවන් ඔබට ඔබේ දරුවෝ වෙනවා නම් ඔබ කැමතිද අනේ ස්වාමීනි මම කැමති කවා සවැත් නුවරම ඉන්න දරුවන් උනත් ඒ වගේ මගේ දරුවෝ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිවදාලා අසා සිටියා විශාකා මේ සවැත් නුවර දවසට ඔය වයසේ දරුවෝ කී දෙනෙක් කලුරී කරනවද ස්වාමීනි සමහර දවසක 10 දිනක් කලුරී කරනවා සමහර දවසක 7-8ක් සමහර දවසකට 5-6ක් දෙන්නේ 3 දිනක්වත් අඩුම තරමේ කලුරිය කරනවා එකම දරුවෙක්වත් නොමැරෙන දිනයක් නම් මේ සවැත් නුවර නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා විශාකා එහෙමනම් ඔබට හැමදාම කොණ්ඩෙ තෙමාගෙන තමයි ඉන්න වෙන්නේ කියලා එවලි විශාකා ඒ සැනින් ඒක උත්තර දුන්නා අව වටහා ගත්තා ස්වාමිනී මට එක දරුවෙක්වත් එපා කියලා මොකද ප්‍රිය දේ නිසා දුක හට ගන්නවා එතකොට ඒ දුකට අයිති දේ ගැන ප්‍රියයි කියලා වැරදි සංඥාව හටගත්තාද ඒක තමයි සංඥා විපල්ලාසය ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රිය දේවල් 100ක් තිබුණොත් එතන දුක් 100ක් තියෙනවා ඊළඟට ප්‍රිය දේවල් 10ක් තිබුණොත් එතන දුක් 10ක් තියෙනවා ප්‍රිය දේවල් 5ක් තිබුණොත් දුක් 5ක් තියෙනවා ප්‍රිය දේවල් 2ක් තිබුණොත් දුක් 2ක් තියෙනවා ප්‍රිය දේවල් 1ක් තිබුණොත් එතන එක දුකක් තියෙනවා ප්‍රිය දේවල් ඇත්තේම නැත්තම් එතන තමයි දුක නැත්තේ එතකොට එහෙනම් පින්වත්නි යම් දෙයක් ප්‍රියද ගේදොර ඉඩකඩම් වතුපිටි දුවාදරුවෝ තමන්ගේ වත්පොහොසත්කම් මිලමුදල් කනකර ආභරණ හැම දෙයක්ම ප්‍රිය දෙයක් ඇද්ද ඒක දුකටයි අයිති ඒ දුක් දේ ගැන අපි හිතන් ඉන්නේ මේව තමයි මගේ ජීවිතයේ සතුට උපදලා දෙන දේ කියලා එතකොට පින්වත්නි ඒ දුකට අයිති දේවල් ගැන
දුක් විදිහටම දුකට අයිති දෙයක් විදිහටම දකින එක තමයි සංඥා විපල්ලාසයෙන් මිදීම නිවැරදි දැක්ම ඊළඟට පින්වත්නි තමන්ගේ උවමනාවට තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් තියෙනවා ඒ අනාත්ම දේ ගැන හැබෑ විදිහටම අනාත්ම වශයෙන් දකින්න ඕනේ ඒක තමයි හරි දැක්ම නැත්තම් සංඥා විපල්ලාසයෙන් තොරව වාසය කිරීම එතකොට මේ සංඥා විපල්ලාසයෙන් තොරව වාසය කරන්න නම් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි අනාත්ම දේ ගැන අනාත්ම විදිහටම දකින්න ඕනේ පින්වත්නි දැන් අපිට අපේ ජීවිතේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් තියෙනවා මේ රූපය කියන්නේ තමන්ගේ බලයක් පාවිච්චි කරලා තමන්ගේ වසඟේ පවත්වන්න බෑ පෙන පිඬක් වගේ නැසී වෙනසී යනවා එතකොට අපි එහෙමනම් මේ අනාත්ම වූ රූපය ගැන ඒ විදිහට තමයි දැක්ක යුත්තේ විඳීම කියන්නේ දියබුබුලු වගේ සැනකින් වෙනස් වී යනවා අපි ඒ විඳීම ගැන දැක්ක යුත්තේ ඒ විදිහටයි සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ ස්ථීර නැති දෙයක් ඒ විදිහටයි දැක්ක යුත්තේ චේතනාව කියන්නේ කිසිම අරටුවක් නැති නিত্য වූ දෙයක් නැති කෙසල් ගසක පතුරු ගසන්නා හා සමානයි විඥානය කියන්නේ මායාවකට බඳු දෙයකි ස්ථීර දෙයක් නැති අනාත්ම දෙයකි ඉතින් එතකොට ඒ විදිහට නුවණින් සැලකීම තමයි අනාත්ම සංඥාව ඊළඟට පින්වත්නි අසුබ දේ ගැන හැබෑවටම අපි කවුරුත් පරිහරණය කරන අපි කාටත් අයිතිව තියෙන මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය තමයි යටිපතුලින් උඩ හිස කෙස් වලින් පහළ සමකින් ආවරණය වෙලා තියෙන මේ කය නොඑක් අපිරිසුදු කොටස් වලින් පිරීලා නව තැනකින් අපද්‍රව්‍ය වැගිරෙමින් තියෙන්නේ දිනපතා නොඑක් විදිහට පිරිසුදු කරමින් තමයි පරිහරණය කරන්න තියෙන්නේ තමන්ගේ වගේම තමන්ගෙන් බාහිර අනිත් අයගේ කයවල වල තියෙන ස්වභාවයත් මේ විදිහමයි ඉතින් ඒ අසුබ දේ ගැන අසුබ විදිහටම තමයි සැලකිය යුත්තේ ඒ සඳහා උපකාර කරන්නේම අසුබ භාවනාව අසුබ භාවනාව තමන්ගේ ජීවිතයට පුරුදු කර ගැනීම ඉතින් එතකොට ඒ අසුබ භාවනාව පුරුදු කරගත්තොත් ආනේකනා තුල තමයි මේ සංඥා විපල්ලාසය බැහැර වෙලා අසුබ දේ ගැන අසුබ විදිහටම දැකීමේ හැකියාව ඇති වෙන්නේ පින්වත්නි දැන් මේ කය අසුබ වුණාට ලෝකේ ජනයා සුබ විදිහටම තමයි දකින්නේ ඒ සුබ විදිහටම දකින නිසා තමයි ඒ කය සරසන්න කය ලස්සන කරන්න කයේ තියෙන මේ වැරදි සංඥාවන් ප්‍රකට කරන්න තමයි ලෝකේ බොහෝ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ ලෝකේ නානා ප්‍රකාර ඇඳුම් විලාසිතාවන් එන්නේ නානා ප්‍රකාර පාවහන් විලාසිතාවන් එන්නේ නානා ප්‍රකාර සුවඳ විලවුන් වර්ග මිල අධික මිලට අලෙවිවන්නේ නානා ප්‍රකාර නානා ප්‍රකාර කොණ්ඩා මෝස්තර පැමිණෙන්නේ කුමක් නිසාද මේ අසුබ වූ කය ගැන තියෙන සුබයි කියන සංඥාව නිසාමයි එතකොට පින්වත්නි මේ කයෙහි තියෙන සැබෑම වූ ස්වභාවය නුවණින් දැකීම තමයි නුවණින් සැලකීම තමයි අසුබ වූ කය ගැන තියෙන අසුබ වූ කය ගැන තියෙන හැබෑම අසුබ සංඥාව හිතට ගැනීම ඒ තමයි සංඥා විපල්ලාසයෙන් මිදී යාම බිම්බිසාර රජතුමාගේ කේමාභිසව තමන්ගේ රූපේ ගැනම හිතමින් තමන්ගේ ලස්සන කය ගැනම සතුටු වෙමින් සරසෝමින් හිටියේ ආරංචියේ තිබුණේ දැනගන්න ලැබුණේ ඇයට බුදුරජාණන් වහන්සේ මේ කයට අපහාස කරනවා කියලා අසුභය ගැන කියනවා කියලා ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නැහැ රජතුමාගේ උපක්‍රමයක් නිසා කේමා බිසවට යන්න සිද්ධ වුණා. එවලේ බුදුරජාණන් වහන්සේ ඉරදීන් බුදුරජාණන් වහන්සේට පවන් සලන ඉතාම රූපවත් තරුණ කාන්තාවක් දකින්න
මැව්වා කේමා බිසවට මේ දකින්න ලැබිච්ච දෙයින් පුදුමයටපත් වුණා මේ අසුබය ගැන කියන කෙනා ළඟ ඉතාම රූපවත් කෙනෙක් නිපවන් සලන්නේ ඒ දිහාම ඇස් යොමාගෙන බලන් හිටියා බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් ඒ රූපවත් ශරීරය ඒ රූපය වෙනස් වෙන සැලසුවා ටිකෙන් ටික වයසට ගියා වැඩිහිටි බවට පත් වුණා වයසට ගිහිල්ලා හොඳටම වකුටු වෙලා හිටගෙන ඉන්න වාරු නැතුව ඒ ඉරිදි මව්ප රූපය හරහා වැටුණා ඒ ගැනම අවධානයෙන් හිටපු කේමා බිසවට හොඳට හිතට වැටුණා එනම් මේ මගේ කය මම මෙච්චර සරසවමින් අලංකාර කරගෙන සුබයි කියලා හිතාගෙන හිටියට මේ කයත් එහෙනම් මේ විදිහටම අසුබයි අස්තීරයි අන්න හිතට ගියා ධර්ම අවබෝධය කළා එතකොට පින්වත්නි එහෙනම් මේ සසරට අපි ආගන්තුක නැහැ ආගන්තුක නැති වුණාට මේ කියන කල්පනාවන් මේ කියන විදිහට හිතන එක අපිට ආගන්තුකයි කුමක්ද ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව කය මනස අනිත්‍යයි කියලා හිතන එක අපිට ආගන්තුකයි ඊළඟට අපිට අයිති ගේදොර වතු පිටි දුවාදරුව ස්වාමියා බිරිඳ දුකට අයිති කියලා හිතන එක ආගන්තුකයි ඊළඟට මේ රූපය විඳීම ආදී තමන්ගේ වසඟේ පවත්වන්න බෑ අනාත්මයි කියලා හිතන එක අපිට ආගන්තුකයි ඊළඟට අසුබ වූ මේ කය අසුබයි කියලා හිතන එක අපිට ආගන්තුකයි නමුත් පින්වත්නි මේ ආගන්තුක නමුත් මේ කල්පනාවන් හතර අපි දියුණු කරගත්තොත් හොඳින් දියුණු කරගත්තොත් මේ කල්පනාවන් හතර මේ සංඥාවන් හතර තමයි අපට මේ ඉපදෙන මැරෙන සසරෙන් එතරට යාම පිණිස උපකාර කරන්නේ නැවත නැවත නිරේ කරා යන්න වෙන ගමනින් අපවිතර කරන්නේ නැවත නැවත ත්‍රිසන් ලෝකයට වැටෙන ගමනින් නැවත නැවත ප්‍රේත ලෝකයට වැටෙන ගමනින් අපවිතර කරන්නේ මේ අනිත්‍ය සංඥාවමයි මේ දුක්ඛ සංඥාවමයි මේ අනාත්ම සංඥාවමයි මේ අසුභ සංඥාවමයි ඉතින් මේ සංඥාවන් හතර දියුණු කරගන්න තමයි අසුභ භාවනාව අපි පුරුදු කරගන්න ඕනි ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරගන්න ඕනි ඒ වගේම මේ චතුරාරි සත්‍ය ගැන දුක්ඛාරි සත්‍ය ගැන සිහි කරන්න ඕනි ඊළඟට අනාත්මය ගැන පංච උපාදාන ස්කන්ධයේ අනාත්මය ගැන සිහි කරන්න ඕනි එතකොට මේ සංඥාවන් දියුණු කරගෙන මේ භාවනාවල් අපි දියුණු කරගත්තොත් ඒ සංඥාවන් වලට විපරීත සංඥාව මගහැරලා නිවැරදි සංඥාවට හඳුනා ගැනීමට නිවැරදි කල්පනාවට අපි ප්‍රමුණාට පස්සේ ඒ කල්පනාවට පුළුවන්කම තියෙනවා අපව මේ ඉපදෙන මැරෙන සසරින් සතර අපායෙන් එතර කරවලා අමා මහ නිවන කරා අරගෙන යන්න. ඉතින් ඒ සඳහා මේ සසරට ආගන්තුක නැති අපිට ආගන්තුක මේ කල්පනාවන් මේ සංඥාවන් ඇති කරගෙන දියුණු කරගෙන සසරින් එතර වෙන්න මේ අපි ඉගෙනගත් බුද්ධ දේශනාව අපට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විර ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරමින් ඔබ පින් රැස් කළා. ධර්ම දානමේ වශයෙන් රැස් කරගත්තු පිනත් ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කළ පිනත් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආශිසරින් වැඩිත්වා දෙවියන්ගේ ධාර්මික රැකවරණින් ගෞතම බුදු සසුන සුරකිත්වා ඒ සියලු දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්සුන සියලු පුණ්‍ය ධර්මය අප සෑම සියලු දෙනා නමින් මේ පරලොව ගොස් ඇති සියලු ඥාතීන්ට එකසේම අනුමෝදන් වෙත්වා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකසේම අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුව පත්භාවයේ සැලසෙත්වා. උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. රැස්සුන සියලු පුණ්‍ය ධර්මයේ මහමෙවුනා භාවනා සුපවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් රට ලෝකවාසී සිල් ගුණ දම් දියුණු කරන මහා සංගරුවන්ටත් අනුමෝදන් වෙත්වා. අනගාරිකා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු.
साधु साधु रेस्तुन सील पुण्यधर्मे श्रद्धा रूपवाहिनी ओस्से लक्विर गुवन उदुली ओस्से मे धर्मे श्रवणे कल ओब सैम सीलु दिनाटत् ओब अप हेमदिनागे मौदि मौपिय गुरुवर ज्ञाति हित मित्रादि हेमदिनाटत् मे सील पुण्यधर्मयन् एकसेम अनुमोदन वेत्वा श्रद्धा माध्यजाले हेमदिनाटत् श्रद्धा मासिक धर्म दाने लबा दिन हेमदिनाटत् अनुमोदन वेत्वा निदुक् नीरोगी सुपद्भावे लबत्वा गौतम बुद्ध शासने तुल हेमदिनाट उतुम धर्मावबोधे सलसित्वा साधु 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 हेमदिनाट में तिरुवन सरणई नमो बुद्धाय।